තමිල්ලාගේ ආගම ගැනත් වැඩි මම දන්නේ නැහැ. නමුත් අර මම ওই මුකුත්ම කරා නිකන් පැත්තකට ගිහිල්ලා ඒගොල්ලෝ දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ? අපේ අයට වඩා මේගොල්ලොන්ගේ තියෙන වෙනස මොකක්ද? ඒක බලන්න හේතු උනේ අපි දැන් උගදෙනේ කියන දෙන බ්ලේම් එක තමයි මේ ගවර්න්මන්ට් එකේ ගත්තත් නැත්නම් මොකක් හරි තැනක يعني මොකක් හරි ආයතනයක ගත්තත් ඒකේ ටිකක් නිකන් ස්ටාර් එකක් වගේ පේන්නේ මුස්ලිම් කෙනෙක් නැත්නම් ටැමිල් කෙනෙක්. ඒ කියන්නේ එක්කෝ ඒ කියන්නේ ලොකු ලොකු තැනක ඉන්නේ මුස්ලිම් කෙනෙක් නැත්නම් ටැමිල් කෙනෙක්. අර ඒක තමයි අයිකන් එකක් විදිහට පේන්නේ. මම නිකන් හෙව්වා මේ මෙහෙම වෙන්නේ ඇයි කියලා. දැන් අපිට සමහර ඒ කියන්නේ අපිට පුරුදු කරේ සිංහල අයට පුරුදු කරේ මේ ඒක දිහා බලලා වෛර කරන්න. අර ඒගොල්ලෝ වඳ කරලා තමයි එතෙන්ට අපිව වඳ කරලා තමයි එතෙන්ට එන්නේ කියලා එහෙම තමයි සමහර අය අපිව බලන්න පුරුදු කරේ. يعني සමහර අය කහ සිවුරු පොරවගෙන ඉන්න තරහා යන ආමුදුරු ගැන. එයා පුරුදු කරේ එහෙම බලන් ඒගොල්ලෝ දිහා මමත් එහෙම බැලුවා. හැබැයි පොඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට අවුරුදු 4ක් විතර මම බලාගෙන හිටියා. ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්නකොට තේරුණේ ඒගොල්ලෝ දැන් ওই මුස්ලිම් අයක තියෙනවා සමහර මුස්ලිම් අය ඉන්නවා ළමයා ඉපදෙනකොටම ඒ කියන්නේ ළමයා අම්මගේ බඩේ ඉන්නකොටම ක්ලිනික් යන්නේ නැහැ. ඒ කියන්නේ අර වෙස්ටර්න් මෙඩිසින් ගන්නෙ නැහැ ඒගොල්ලෝ. ඔය දැන් අපිට දෙනවනේ ඇන්ටිබයොටික් කීකී දෙනවා විටමින් කීකී දෙනවා. ඔය දෙනේම දැන් අර සාමාන්‍ය දැන් හරි ක්‍රමවේදෙනා ළමයාව ඉපදෙනකොටම අම්මගේ යෝනියෙන් සාමාන්‍ය ප්‍රසූතිය විදිහට ඉපදෙනවා. නමුත් අර විටමින් දෙනවා විටමින් කීකී පෙති දෙනවා මේ අර ඒ ප්‍රොසෙස් එක නවතින්න. ඊට පස්සේ ළමයා මේ ડોස්තර ඇවිල්ලා බය කරන අර මාස 6ක් විතර දෙනවා අර ක්ලිනික් ටිකට ගෙන්නලා මාස 6ක් විතර දෙනවා අරවා. අර අර නෝමල් ඩෙලිවරි එක දෙන්න බැරි වෙන්න ඒ කියන්නේ ඒක બ્લોක් වෙන්න දෙනවා බෙහෙත්. මාස 9 වෙනි මාසේ හරි 8 වෙනි මාසේ හරි හදිසි කියලා කියන්නේ නිකන් මොකක් හරි නිකන් අර ලෙඩක් වගේ පේනවා. ඊට පස්සේ සිසේරියන් කරලා ගන්නවා. සිසේරියන් කර කර ගන්නවා එළියට. හැබැයි මුස්ලිම් අය කියන්නේ ඔයිට විදිහ වෙනම ක්‍රමයක්. මුස්ලිම් අයගේ ඒගොල්ලෝ අර ක්ලිනික් යන්නේ නැහැ. අර අර සයිඩ් ඉෆෙක්ට්ස් එන විටමින් වර්ග ගන්නෙ නැහැ ඒගොල්ලෝ. ගන්නෙ නැතුව ඒ කියන්නේ ඒක සමහර අය සිසේරියන් කරනවා. නමුත් අර නෝබල් ඩෙලිවරි එක යන අයත් ඉන්නවා. කොහොම හරි අර මෙඩිසින් ගන්නෙ නැහැ. ඒ කියන්නේ අර ඒක ඇත්තටම මේ හදපු ට්‍රෙන්ඩ් එකක්. ක්ලිනික් යනවා කියන එක නිකන් මට පේන්නේ හදපු ට්‍රෙන්ඩ් එකක් වගේ. ඒක ඒගොල්ලෝ එහෙම කරලා මේ ඒ ළමයා හම්බුනාට පස්සෙත් ඒගොල්ලෝ කිසිම වැක්සින් එකක් ගහන්නෙත් නැහැ. ඊට පස්සේ ඔව් ගහනවානේ සමහර මේ ත්‍රිත් වෙන්නේ නැති කියලා ගහනවා. ඊට පස්සේ ස්කෝල වලදී ගහනවා රුබෙල්ලා කියලා ගහනවා පොලියෝ කියලා ගහනවා. ඉගෙන ගොඩක් දේවල් ගහනවා. නමුත් අර මුස්ලිම් අය තමිල් අය ඒගොල්ලෝගෙන් අර වැඩි හරියක් ඒව කරන්නේ නැහැ. ඉගෙන ඒවා ඒගොල්ලෝ ඒ අනවශ්‍ය මෙඩිසින් පැත්තකින් තියලා ඒගොල්ලෝ වෙස්ටර්න් මෙඩිසින් ගන්නවා. නමුත් අර සයිඩ් ඉෆෙක්ට්ස් නැති දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. කරලා අපි ඉස්කෝල වල පව දැකලා තියෙනවා මේ ප්‍රතිශක්තිය අතින් ඒගොල්ලෝ ඉහළයි. අර එක මගේ යාළුවෙක් කෙනා මුස්ලිම් යාළුවෙක්. එයා ડોක්ටර්ට චැලෙන්ජ් කරනවා මේ අර උපදිනකොටම වැක්සින් එක ගහලා ඉපදින ළමයයි මගේ ළමයයි ගෙනල්ලා අපි එක තැනක තියලා බලමු ලෙඩ හැදෙන්නේ කාටද කියලා. ඇඟේ ශක්තිය තියෙන කාගෙද කියලා අර මුස්ලිම් මිනිස්සයා චැලෙන්ජ් කරනවා. ඒත් එහෙමයි ඉන්නේ. අපේ සමාජයට වඩා බහුතරයක් ඒ වගේ අය ඒගොල්ලෝගේ සමාජයේ ඉන්නවා. ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝගේ බ්‍රේන් එක හොඳට වැඩ කරනවා. ඉස්කෝලවලදී පවා මම දැකලා තියෙනවා එහෙම ඒගොල්ලෝගේ පර්ෆෝමන්ස් එක හොඳයි. ඉතින් අන්න ඒ වගේ දෙයක් දැක්කා. එතකොට අර තව දෙයක් තමයි මේ මම අර ස්ට්‍රිට් එකේ ඉන්න කාලේදී එක ටැමිල් ගෑනු ළමෙක් ඉදී එයා යාපනයේ ගෑනු ළමෙක් ටැමිල් ගෑනු ළමෙක්. එයාගේ එයා අඳින පළඳින ස්වරූපය කියන්නේ එයාගේ ස්වභාවය අර නියපොතු පාට කරලා අර ඩෙනිම් ඇඳලා එහෙම නෙමෙයි. අර පර්ෆෙක්ට් විදිහට කියන්නේ අර ඔෆිස් කිට් එක වගේ ලස්සනට කියන්නේ ඒක නිකන් අර ලස්සන විදිහකට අඳිනව අය චාම් විදිහකට. ඒ වගේම තමයි එයාගේ කැපිල පෙන්න තව ක්‍රියාවක් තිබුණා. එයාගේ උපන්දිනේ දවසේදී දැන් සාමාන්‍යයෙන් අපේ අය නම් කේක් කපලා නෙදෙන්නේ. එයාගේ උපන්දිනේ දවසේදී ඒ අපේ හිටපු ක්ලාස් එකේ ඔක්කොන්ටම බෙදුවේ අර ඒගොල්ලොන්ගේ 3 5 වගේ දාලා හදන අර නිකන් වඩේ වර්ගය ඒගොල්ලොන්ගේ කැවිලි වර්ග තමයි ඒගොල්ලෝ දුන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ කැවිලි වර්ග තමයි දුන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ඒ කියන්නේ යාළුවෝ නිකන් හින් පාස් කරනවනේ එහෙම වුණාම ඒ කියන්නේ ඒකට පවා බය නැතුව එයා ඒව තමයි බෙදුවේ.
එහෙම තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ තිබිච්ච ඒගොල්ලෝ වෙස්ටර්නයිස් වෙලා නැහැ. අපේ අපිට අපිට වැරදුනොත තමයි අපේ බහුතරයක් වෙස්ටර්නයිස් වුණා. අන්න එතනින් තමයි මේ මම දකින විදිහට අපේ අපේ ගොඩක් තැන් අපිට අපිට නැති වුණේ අපි වෙස්ටර්නයිස් වෙන්න ගියා. අන්න එහෙම එහෙම දෙයක් මම දකිනවා. ඒ කියන්නේ අර අපිට අපි අර ඒක මතවාදාත්මකව පොඩ්ඩක් මට හිතෙනවා මම වැරදි නම් පොඩ්ඩක් හදන්න සර් මේක අහුවට පස්සේ මතවාදාත්මකව අපි මේ ඒ කියන්නේ ඔය ඉස්ලාම් කියන එකේ තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි අවුරුදු 100ක් පස්සට ගියෝ ඔය ඉස්ලාම් එක ෆලෝ ඒ කියන්නේ ඉස්ලාම් එක ෆලෝ කරන අය කරන දේ අපි කරපු දේවල් වල අපේ 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 පැරණු කරපු දේවල් වල ඔය ටැමිල් අය ඔය බහුතරයක් ඔය කරන දේවල් අපේ පැරණු අවුරුදු 100 කලින් කරපු දේවල්. හැබැයි ප්‍රශ්නේ උනේ උතුරෙත් නෙමේ නැගෙනහිරත් නෙමේ මේ නැගෙනහිරයි උතුරු උතුරයි පල්ලෙහා මේ කෑල්ල තමයි වෙස්ටර්නයිස් වෙන්නේ. අන්න ඒකයි අවුලුනේ. මට මගේ පොඩක් අදහස පොඩක් ඒ වගේ තියෙනවා සර්. පොඩ්ඩක් මම වැරදි හරියක් තියෙනවා නම් මගේ තින්කින් පැටර්න් එකේ පොඩි වැරදි හරියක් තියෙනවා නම් සර් වැරදි කියන්නේ මේ නෑ ඔබේ ඔබේ අදහස් ගොනුවක්නේ ගොඩක් කතා ඔබ කිව්වනේ. ඔබේ අදහස් ඇතුලේ සාකච්ඡාවට ගන්න ප්‍රධාන කරුණු තියෙනවා. මෙහෙම වෙන් කරලා ගන්න පුළුවන් අපිට. දැන් ඔබ අර ක්ලිනික් සම්බන්ධව කියපු යම් යම් ප්‍රතිජීවක ඖෂධ ගැන සහ ඒවා සම්බන්ධයෙන් අපිට විද්‍යාත්මක විග්‍රහයක් කරගන්න බෑ. නියම විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න නැතුව විවිධ කතා කියනවා. ඒවයි කතා තියෙනවා. එතකොට අපිට අපි මෙහෙම නිකන් ඕෆ් හෑන්ඩ් කිව්වොත් එහෙම ඒක හරියන්නේ නැහැ. උත්තරයක් දුන්නොත් ඔබට ඒව ගැන පරීක්ෂණ කරන්න පුළුවන් කාට හරි. මේව ඇත්තද මෙහෙමද? එතකොට ඔබ කියන ඔය මේ අපි අර වෙස්ටර්නයිස් වුණා කියන කතන්දරේ ඔබ අපි කියන්නේ සිංහල බෞද්ධ කියන එකනේ. ඊළඟට ඔබ ඔවුන් කියලා අදහස් කරන්නේ දෙමළ මුස්ලිම් කියන එකනේ. දැන් ඔබට වෙන විදිහකට ඔබ කිව්වොත් දැන් තව පැත්තක් ඔබ මෙහෙම හිතන්නකෝ. දැන් ස්ලිට් එකේ අත්දැකීම ඔබට ඔහොම කිව්වනේ. දැන් ඔබ යම් දෙයක් කිව්වනේ උතන. දැන් මේක බොහොම පළල් අර්ථයෙන් ගන්න. දැන් ස්ලිට් ආයතනයේ උතුරේ දෙමළ ගැහැණු ළමයෙකුට ඇවිල්ලා තමන්ගේ සංස්කෘතිය ප්‍රදර්ශනය කරන්න ඉඩ දීලා තියෙනවා. දැන් මම ඉගෙන ගත්තේ මඩකලපුවේ. මඩකලපුවේ සිංහල මහාවිද්‍යාලයේ. මම එක්තරා කාලයක් ඉගෙන ගත්තා. එතකොට යුද්ධයට ලෑස්ති වෙනවා මඩකලපුවේ. ඔබට වගකීම මම මේ කතාව කියන්නේ ඒ කියන්නේ මේ කතාව ගන්න පළල් අර්ථකින් මේ වැඩසටහන බලන අයත් මේක අමු අර්ථෙන් ගන්න එපා. දෙමළ මුස්ලිම් සමාජයේ ඇතුලේ සිංහල බෞද්ධ කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ එහෙම කරන්න තියෙන අවස්ථා ඉතාම විරලයි. ඒ කියන්නේ දැන් ඔබට මම කිව්වොත් එහේ මම නගරයක්ම කියනවා සයිනමර්දු නගරයට ගිහිල්ලා ඔබට ඕන දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ එතන. නිකන් අමුයෙන් මම මේ කියන්නේ ඔබට. එතකොට දැන් මම මේ කියන්නේ ඔතනින් ගන්න වෙන පාඩමකුත් තියෙනවා. ඔතන තියෙනවා සිංහල බෞද්ධ ජන සමාජයේ තියෙන මේ මානවවාදී බව. මොකක් හරි සද්දයක් කියන මොකද්ද? කවිෂ ඔයාගේ මේ රිපීට් වෙනවා. මොකක් හරි ලොකුවට හඬක් එනවා. දැන් හරිනේ. දැන් හරි මං හිතන්නේ. දැන් මෙහෙම ගම්මුක අපි දැන් නිකන් ඔබේ යෝජනා සියල්ල සාකච්ඡා කරමු අපි. ඒ යෝජනා තුල ගත යුතු දේවල් තියෙනවා, සාකච්ඡා කරන්න පුළුවන් දේවල් තියෙනවා, සහ කළ යුතුයි. මම එකඟයි ඔබට. ඒ සාකච්ඡාව ගෙනියමු. හැබැයි ඔබ බලන්න දැන් මෙතන වෙලා තියෙන්නේ මේ දැන් ඔබේ අර කතා පටන් ගන්නකොට කිව්ව නේද මොකද්ද කහ සිවුරු කහ මොකද්ද වචනය කිව්ව නේද මොකක් හරි එහෙම මම කියන්නේ එහෙම කෙනෙක් බහුතරය නෙමෙයි මම කියන්නේ ප්‍රකාශ කරන්න එපා කියලා නෑ ඔබට මම ආදරෙන් යෝජනා කරන්න එහෙම කරන්න එපා කියලා දැන් අපේ රටේ ප්‍රශ්නයක් තියෙන ඔබ හොඳයි දැන් සමහර මේ සමාජ මාධ්‍යවල තියෙන්නේ කහ කඩකාර අපි මෙහෙම කරොත් දැන් මම කිසි වෙලාවක දැන් මම අර ජීවන්ත පීරිස් කියන ෆාදර්ට මගේ අර මම තනියෙන් කරන වැඩසටහන් වලදී පාදිලි තැන වගේ යෙදුම් පාවිච්චි කරනවා. මං දැන් ඒ වැඩසටහන මම වෙන විදිහකට කරන්නේ. ඒ වෙන ෆෝමැට් එකක්. ප්‍රසිද්ධ සංවාදයකදී අනේකා සමග කරන සංවාදයකදී මම කිසි විදිහකට මේ දැන් සියලු පූජකවරුන්ට මම කතා කරන්නේ එතුමා උන්වහන්සේ. ඔබ බලන්න ඔය මම වැඩසටහන කරලා තිනවා කොළඹ ටීවී එකේ මට හුඟක් අය බයිනෝ යට කමෙන්ට්ස් වල ඇයි ඒ පූජකවරයාට මම ඔබතුමා ඔබ වහන්සේ කියන්නේ ඇයි කියලා මගෙන් අහනවා. බලන්න මේ මුස්ලිම් පූජකවරයෙක් සහ මම අතර සාකච්ඡාවක් තියෙනවා. මම දිගටම කියන්නේ ඔබ වහන්සේ. ඉතින් මට බණින ඔක්කොම. මම කියන අපි ටිකක් මීට වඩා රැල්ලක් යනවනේ මේ වෙලාව රැල්ලක් යනවා ස්වාමින් වහන්සේලට ගහන. පන්සල් වලට ගහන. කිසි කෙනෙක් කාදිනල්තුමාට අනෙක් පූජකවරුන්ට මේවා කියන්නේ නැහැ. කවුරුවත් කියන්නේ නැහැ ලෝගුකාරයෙක් කියලා කියන්නේ නැහැ. මට ඇහිලවත් නැහැ මේක. මම කියන්නේ පොඩ පරිස්සම් වෙමු අපි. ඒ කියන්නේ නැත්තම් අර රැල්ලකට අහුවෙලා ගිහිල්ලා මේක සම්පූර්ණ ඉවර වෙලා යනවා. ඔව් නෑ ඇත්තටම සර් මම කිව්වේ නෑ. මම සමහර අය කතා කරනකොට ඒ වචන මගෙන් එනවා. ලෝගුකාරය කියන වචනෙත් මගෙන් එනවා. මම කියන්නේ එපා ඒ කරන්නත්. ඒ කරන්නත් එපා. ඒ කියන්නේ දැන් මම කියන්නේ අපි මේක ටිකක්
අර දැන් ඔබ දන්නවනේ බොක්සිං කියලා ක්‍රීඩාවක් තියෙන්නේ. ඒ බොක්සිං ගහගන්නේ නීති රීති සම්ප්‍රදායන් එක්කනේ. දැන් මේ මේ සංවාදයේ එක ලයින් එකක් පැන්නොත් අර අරගලේ ලෙවල් එකට වැටෙනවා. දැන් ඔබ හිතන්න දැන් අපිට ශිෂ්ට සම්පන්න තැනකට දැන් ඔබ ලස්සනට කිව්ව ඔබේ කතාව මම වැරදි නම් නිවැරදි කරන්න. ඔබ ඊටම දක්ෂ සංවේදකයෙක් ඔබ කිව්වනේ. මං කියන්නේ අපි මේවා ගැන කතා කරමු. දැන් මං ඊටම කෙටි දෙයක් කියන වෙලාව යනින්ද ඔබේ සියල්ල අපි සාකච්ඡා කරමු. මම එකඟයි ඔබට. ඔක්කොම කතා කරමු. उतनी मेनपाड़क मे सांस्कृतिक निधस पीड़िबंध कथाव तीन मे पत्ते तम मे पत्ते उपदास्कर सिंह बौद्ध सामज मट पे नोब एक मुस्लिम द्रविड पुद्गले मम आदर योजना कर सिंहल बौद्ध जन सामज कथा करना मट पे नोब मम्मी की आने हेम नैन इन कौर इतम कला विनमी अंदोने නමුත් සිංහල බෞද්ධ ජන සමාජයේ තනි ක්‍රම ඔබ ගත්තොත් එහෙම ප්‍රසිද්ධ චරිත වලින් 99%ක්ම ඉන්නේ දෙමළ මුස්ලිම් ජාතිගත වෙනුවෙන් පෙනී හිටින අය. මම කියන්නේ මේක මේක අමුතු තත්වයක් අපේ රටේ තියෙන්නේ. කිසිම චීනෙක් චීනුන්ට විරුද්ධව වෙනත් ජාතියක් වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ඔබ හොයලා බලන්නකෝ ඉන්දියානුවෙක් මලාට කතා කරන්නේ. ඉතින් මම කියන්නේ මේක ඇතුලේ තියෙන අමුතු ලිබරල් ගතියක්. මේ සිංහල බෞද්ධ කියන්නේ නිකන් ඕන කෙනෙකුට ගරු කරන ඕන කෙනෙකුට කඩේ යන ආප ඕන නැගිටින නික අමුතු කැරක්ටර් එකක් සිංහල බෞද්ධයා. මම එහෙම එක තියනවා ගෞරවණීය තැනක. තව එකම එක දෙයක් කියන්න ඔබට දැන් ඔබ කිව්වනේ අර සමහර ආයතනවල මේ අර උඩ තරු විදිහට ඉන්න පුද්ගලයෝ එහෙම ඉන්නේ ඇයි කියලානේ ඔබ හොයන්නේ දැන්. ඒකනේ. ඇත්තම කතාව ඔබේ කතාවටත් වටිනාකමක් තියෙන හොයමු. ඊටම උපක්‍රමශීලීවට ඔබ උපක්‍රමශීලීව මෙහෙයුමක් දියත් වෙන මට ඔබට ඒ ඔප්පු කරන්න සාධක මංගාව තියෙනවා. ඒ කියන්නේ දැන් රවුෆ් හකීම් එක්තරා මොහොතක අධිකරණ අමාත්‍ය ධුරේ දරන මොහොතේ මං සංකේලිකනත් එක පෙන්නන වැඩසටහන් මං ගණනාවක් කරලා තිනෝක කියලා තිනෝ. ඊටාම වැඩි ප්‍රතිශතයකින් මුස්ලිම් ශිෂ්‍යයන් නීති විද්‍යාලයට බඳව ගන්නවා. ඔබ දන්නවද මේ වෙලාවේ මට මේ ළඟදි ගුරුවරයෙක් එව්වා මේ දැන් මෙහෙම යන්කෝ අපි මේ මොහොතේ උතුරේ නැගෙනහිර අධ්‍යාපනයේ කඩාවැටීම් පිළිබඳ ආරංචියක් තියෙනවද ඔබට? මම හේතු එකම හේතුව ඔබ දන්නවද මේක ඒ ඒ දක්ෂතාව නෙවෙයි දැන් මම මට මගේ පවුලේ ගුගක් ඉන්න ගුරුවරු ඒ කියන්නේ දැන් මඩ කලපීම ඉගෙන ගන්න ඔබට මම කිව්වේ මඩ කලපීම ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් ඇත්තම කතාව දෙමළ ගුරුවරු දෙමළ ළමයින්ට විභාග පාස් වෙන අවස්ථාව දෙනවා කොපි කරන අවස්ථාව දෙනවා ලකුණු මට්ටම් හදලා දෙනවා හොරෙන් ලකුණු දාලා දෙනවා මම ඔබට වගකීමෙන් කියන්නේ එතකොට සිංහල ජන සමාජය ඇතුළේ ඒක කරන්නේ एक हरद वरदी के लिए अपने किया बै सिंगल गुरु वटपीट बल हिमीट लखन दाने मिहमेन कुब दिंगल बौद्ध भीमनी सा उब्बट लबन एक अवस्था मट किया खाडे गटिया बडू अडू कर लेन वाद नीतिज्ञवर एक हिमी खांड कर लो सिंहल बौद्ध की लाल फी एक अडू कर लेन वाद किसी अवस्था लबेन न्याय उब्बट मट तीयन एक तना किया सिंहल बौद्ध भीमनी सा उब्बट लबागा मुका खरीदया आट नती එහෙම ඔබ හොයලා තිබුණොත් කියන්නකො මම හොයනවා දැන්. නමුත් දෙමළ වීම නිසා මාර දේවල් ටිකක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබ ඔය කියන ස්ලිට් එකේ සිද්ධියත් මට මැවෙන්නේ එහෙම එකක්. දැන් මට උදාහරණයක් ඕන තරම් කියන්න පුළුවන්. දැන් බලන්න මේ ඔය එම්.ඒ. සුමන්තිරන් මගේ චරිතයක් ගත්තොත් එහෙම සිංහල මිනිස් අතර ජීවත් වෙන්නේ. ඔහුගේ මිත්‍රයෝ සිංහල. ඒපා සිවි විග්නේශ්වරන් ගන්නකො ඒ අධිකරණ පද්ධති වැඩ කරපු විනුසුරුවරේ සිංහල ජන සමාජයේ වැඩ කරන්නේ ඉගෙනගෙන තියෙන සිංහල පාසලක මම දන්න අතරමට රාජකීය විද්‍යාලේ එක්තරා කාලෙක එතකොට දැන් දකුණේ ජීවත් වෙලා දකුණට ගරහලා දකුණට බැන උතුරේ මිනිස් කුලප්පු කරනවා ඒ දක්ෂතාවක් නෙමෙයි ඒ කියන්නේ දැන් සීවි විග්නේශ්වරන්ගේ මහා පෞරුෂයක් තියනවා නෙමෙයි ඒ කියන්නේ නොයා යුතු පහලට වැටිලා मम्मी ने कथा वे नपी ना कथा करमु उबे यार सीएल योजना मम्म एक गाईना कथा करमु हे भाई मे सिंहल बौद्ध जन सामज ये थमा पील बंद अवताक से मेरटे मे मोहते व्यंकरगत नगर तीयन अभी भयन तो कथा कर व्यंकरगत नगर तीयने उतरे नगे हिरे वेलवते ओणम के बैंक वेलवते विनम एरिया अगिल बला ඔබ යන්නකෝ මුහුදුබඩ මාර්ගයේ දිගේ ඔය කොල්ලු පිටි ඉඳලා වැල්ලවත්ත දෙහිවල පැත්තට ඇවිදගෙන යනකෝ ඔබට මොනවද පේන්නේ කියලා මං කියන්නේ ඒව වෙනම හදාගත්ත කුඩ අධිරාජ්‍ය වගේ ඒවයි කියලා සෙල්ලම් දාන්න බෑ කාටවත් දැන් මම කියන්නේ මෙතන විශේෂ වරප්‍රසාද සහ අයිති ලබා ගන්න ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා ඔබට මම යෝජනා කරන්නේ අර නැත්තම් වැරදියට කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේ
එකනේ දෙමළ මුස්ලිම් ජනයාගේ තියෙන ශක්තිමත්කම මොලේ තියෙන බලය නිසා උඩට එනවා කියලා. අන්න ඒකයි මට තාවකාලිකව හරි ඒක ඉල්ලස් මම ඔබට යෝජනා කරන දැනට බ්‍රේක් ගහනද ඉස්සරහට ඒක නේ කතා කරමු නැතොත් වැරදි පණිවිඩයක් එක්ක. ඒකනේ මම දන්න අය ඉන්න කොහොමද ඒ අය විභාග පාස් වුනේ තනතුරු වලට ගියේ කොහොමද කියලා මම දන්නවා. ඒකනේ කොම ඒකනේ හොරපොර පොරකමේකින් ඇත්තම කතන්දරයේ දැන් ඔබ බලන්න මුස්ලිම් ජනසම මම බලංගොඩ ඉපදුනේ මම ඔබට කිව්වේ හපුගහකුඹුර ගමේ මම ඇස් දෙකට දකින්න කූරගල හැදෙන හැටි ඔබ විශ්වාස කරන මම පුංචි බබෙක් අපේ තාත්තාමයි ගුරු උරුමාවේ අපි යන කූරගල බලන්න කූරගල අත්පත් කරගන්න විදිහ මම ඇස් දෙකට දකින්න මම ළමයා එතකොට දැන් ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වට ඔවුන් කරපු එක දෙයක් තමයි ඉස්සරේලම අපි දකින්නේ අර පාරේ කියන්නේ කූරගලට හැරෙන හන්දියේ කියන්නේ මුස්ලිම් ජාතිකයන් හිඟන්න විදිහට පාර දෙක ඉඳගෙන ඉන්නවා ඔබට වගේම මම කියන්නේ මම ඔය தත්ත්වේ දැක්කා මේ කොළඹ චතම් වීදියේත් දැන් මන් දන්නේ මේ දස්වල තීරණ දෙකල ඒක කියන්නේ අපි හිතන්නේ සිද්ධියක් මේක දැන් හිඟන්නේක් ඉන්නවා කියන්නේ මෙහෙම තොප්පියක් දාගෙන ඒ ජන වර්ගය නියෝජනය කරමින් එයින් කියවෙන්නේ ඒ පැත්ත නිකන් මුස්ලිම් ජන සමාජයක් තියෙන පැත්තක් කියලා අපි හිතන්නේ නැති එකක් ඒක සංකේතය බෝඩ් එකක් දැම්මා වගේ දැන් අපි හිතන්නේ නැති දේවල් ඒ એટલે කූරගල දැන් එතකොට අර අපිත් එක්ක යන්නේ වැඩිහිටියු කතා වෙන අපිට ඇහෙනවා ඉතින් දැන් මේ කරන්න හදන්නේ මේක තමයි මේ මේ හිඟන්න වගේ ඉඳලා ඊට පස්සේ මේ අතුලට යන්න හදන්නේ ඔහොම කියනවා ඒක ලොකු කතාවක් බලංගොඩ අබුසාලි කියලා හිට දේශපාලනඥයෙක් මුල් අකුරු දෙක මට මතක නැහැ අබුසාලි ඔහුගේ නම මම ළමයා කාලේ දකිනවා ඉඩමෙන් ඉඩම ඉඩමෙන් ඉඩම ඔහු මිලදී ගන්න හැටි දැන් අපේ හපුගහකුඹුර කියන ගම සිංහල බෞද්ධ ගම්මානය බටු ගම්මන කියලා රජමහ විහාරයක් තිබුණා සම්පූර්ණයෙන්ම ජීවත් වුණේ පැත්ත පළාතින් සිංහල බෞද්ධ ජනයා දැන් අපේ ගෙදර දැන් ඔබ බලන්න චාපෑඩ් බලංගොඩ කියලා මං අපේ ගෙදරට යන මහ ගෙදරට ගියා පහු මෑතක ගිහිලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරලා තියෙනවා ඒ මුළු පැත්ත පළාතම ආක්‍රමණය කරලා තින්නේ පාර පටන් ගන්න තැන ඉඳලම සම්පූර්ණයෙන්ම මිලදී අරගෙන තියෙන ඉඩම් සියල්ලම මුස්ලිම් ජාතිකයන් මම ඔබට කියන්නේ මේක මම සීඩසියක් දන්න එකක් ඔවුන් සංවිධානාත්මකව මේ වැඩේ කරනවා ඒක වැඩක් ඒක මෙහෙවන්නේ පල්ලියෙන් ඒක නරක වැඩක් නෙවෙයි ඔවුන් හරි කියලා හිතාන කරන වැඩක් සිංහල බෞද්ධය අඩු මුදලට ඉඩම් ටික විකුණනවා අර පැත්තේ ඉඩම් මිලදී ගන්නවා ඉතින් මේක වෙනම කතා කරමු මම කියන්නේ අපි අර තීරණයක් ගත්තොත් මේ මේ මොලේ නිසා තමයි මෙතනට ගියේ වගේ හිතුවොත් එම් පොඩ්ඩක් අපිට වරදිනවා අවසාන විග්‍රහය මම කියන්නේ සිංහල බෞද්ධ ජන සමාජයේ මේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එක අර අපි නිකන් මරාගෙන මැරෙන්නෙත් නැහැ ඔක්කොමත් එක්කත් හොඳයි දැන් ඔබ ස්ලිට් එකේ අර ගැහණු දැරිවි පිළිගන්නවනේ ඔබට නිකන් වීරවරියක් වගේ මම කියන්නේ හොඳයි ඔබේ මනෝභාවය ඒක මම පාවිච්චි කරේ අර ඔබේ කතාව හරිනේ දැන් බලන්න එහෙම ගීත කොච්චර පිළිලා තිනවද කියලා සිංහල ජන සමාජයේ ඒ කියන්නේ මේ තල් ගහ යට ප්‍රේමවන්ති දිහා බලාගෙන ඉන්න දකුණේ තරුණයා ප්‍රේමවන්තිය යාපනී ගීත කීයක් අපි කියනවද මං කියන්නේ මේක හරි සුන්දර කතාවක් ඔබ කියන්නේ මම එකඟයි ඔබට මම කියන්නේ ඒකට එකඟ වෙන ගමන් අපි විඳින ගමන් දැන් මඩකලපු සිංහල මහාවිද්‍යාලයේට කිට්ටුම ගෙදරකම ජීවත් වුණේ ඒ කාලේ අපිට අල්ලපු වත්තේ හිටපු ඒ කාලේ මම පොඩි කොල් පොඩි එකෙක්නේ ඒ තරුණිය ඔබේ කීන වර්ගයේ තරුණියක් ඔබේ කතාව කියද්දි මට මැවුනේ ඇයව ඒක ඒ ගියේ සරසලා තියෙන විදිය සම්පූර්ණ සාම්ප්‍රදායික Hindu ගයක් ඒක ඒක ඊටාම ලස්සනයි ඉතින් ඒක විඳිමු අපි ඒක විඳින්න ඕන අපි කෝවිල විඳිමු හැබැයි මේ රට තුල කියන්නේ මෙතෙක් නොතිබුණු ව්‍යාප්තවාදයක් සිද්ධ වෙනවා මම කියන්නේ අපි ඔක්කොම සුන්දර විදියට සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට ජීවත් වෙනවා මේ රටේ එකිනෙකගේ සංස්කෘතිය විඳිමින් බොහොම එකට ජීවත් වෙන රටක් මේ රට. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ මොහොතේ වෙන සංහාරයක් සිද්ධ වෙන රට ඇතුලේ. මගේ යෝජනාව ඒක. නමුත් ඔබේ සීලු කාරණත් අපි ගමු සාකච්ඡාවට. රෝසොන් දිග වැඩි වුණා නේද අපි කතාව? හරි. හරි. මේසෙන් කියන්නේ අත්‍තර මම හිතන්නේ ලැබීමේ පිළිතුරු ලැබුණ මම හිතන්නේ අපිට පැහැදිලි කිරීම ඒක ඊටාම වැදගත් වෙනවා සර්. දැන් ඒකත් එක්ක මට නිකන් ඔව් මේ මට දැනෙච්ච කාරණාව තමයි සර්. ඒ කියන්නේ දැන් මෙතන විශේෂයෙන් මේ කියන්නේ අර ඒ කියන්නේ මේ අපි පොඩි අර උපතෝ පොඩික ගැටලුව කරන්නේ කියලා ඉන්නේ මොකද අපි එක පැත්තකින් ශ්‍රී ලාංකීය ජාතියක් විදියට එකට එකතු වෙලා කියන්නේ අපේ අනාගතය උදෙසා කටයුතු කළ යුතු ආවනවා ගමන්ම අනිත් පැත්තෙන් ඒ අභ්‍යන්තරයේම තියෙන අභ්‍යන්තර ගැටලුව ගැන බොහොම සූක්ෂම අවධානය යොමු කළ යුතු වෙනවා නැත්නම් අර සර් කියන වගේ අපිට මග වරදිනවා ඒක නිසා අර සර් කියන වගේ ඊටාම අනතුරුදායක තත්ත්වයක තියෙන ඒ කියන්නේ සාර ටිකක් කියන්නේ සිවුම්ම හිතලා කටයුතු කරන්න ඕන දැනක තියෙන ඉතින් අර ප්‍රශ්නේ තියෙන නිසා අර සර් කැමතිස්සම කියන වගේ අර අපිට කොහොම හරි ඒ සඳහා වන්න දැනුම සම්පාදනය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ අර ඒ කියන්නේ
සර් අර පුද්ගලික හැමතිස්සෙම මතක් කරන වගේ දැනුම සරසා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ නිවැරදිව ඒ ඒ ඒ කාරණාව උපයා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ කාරණාව අපිට අපහසු ඒ කියන්නේ අපහසු වෙන එකකුත් නෑ කියලා මම විශ්වාස කරනවා මේ ඒ කියන්නේ අපිට බැරුව බැලමට මේන බාහිර දුර කාරණේ සහ මම කැමති මේ වෙලාවේ තව අපේ කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්න සහෝදරයෙක්ට අවස්ථාවක් ලබා දෙන්න මේ අපේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න මොකද අපිට තව කාල වේලාවක් තියෙනවා මේ අද අපිට මේක බේරගන්න බැරි වුණොත් අර ඉස්සෙල්ලා තරුණේ අර කතා කරුවේ අර යුදෙව් කතන්දරේ ඒව අපි ආයෙ කතා කරමු නැවත මේ සාකච්ඡාව ගෙනියමු මේ අවසාන තැන නෙමෙයි මගේ යෝජනාව එකම යෝජනාව මගේ අපේ රට බේරෙන්න ඕනි අපේ රටේ වනාන්තර බේරෙන්න ඕනි ගංගා ඇලදොල බේරෙන්න ඕනි අපේ සංස්කෘතික හරපද්ධති බේරෙන්න ඕනි අපි නිරෝගීව ජීවත් වෙන්න ඕනි සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට එක පොදියට හිට ගන්න ඕනි ශ්‍රී ලාංකිකයෝ හැටියට ඕක තමයි අරමුණ ඒතර ඒ අරමුණ සඳහා ඕනෑම ක්‍රමවේදයක් පාවිච්චි කරමු අපි අරමුණ එයි ඒ කියන්නේ මතුගම නගරේ මතුගම ගමේ වනාන්තරයක් තියෙනවා රක්ෂිත වනාන්තරයක් ඒ රක්ෂිත වනාන්තරය ආරක්ෂා කිරීම තමයි අපේ එකම අරමුණ ඒ වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ ඕනම එකක් අපිට කරන්න පුළුවන් ඒ සඳහා නිකන් කවුරුරි යෝජනා කරනවා නම් භාවනා කරමු භාවනා කරමු කවුරුරි යෝජනා කරනවා ක්‍රිකට් ගාම් උපවාස කරමු කරමු හැබැයි එකම දේ අර වනාන්තර රකින්න එක ඉතින් අපි ඔක්කොම එකතු වෙන්න ඕන එතනට මම කියන්නේ ඒකයි අපි යෝජනා වෙන්න ඕනේ අනිවාර්යයෙන් එක જાතියක් තියෙන කෝ මම මම එකඟයි ඕනම ක්‍රමයකට. ඒ කියන්නේ කවුරු හරි දැන් කවුරු හරි මට යෝජනා කරලා මම ප්‍රසිද්ධිමේ කතාව කියලා තියෙන කවුරු හරි යෝජනා කරුවොත් එහෙම මේ රට බේර ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. මෙන්න මේ ක්‍රමයට කියලා අපි ක්‍රමය ගැන කල්පනා කරන්න ඕනි. දැන් හැබැයි මේ ක්‍රමේ වැඩන්නේ අපිට. මේ ක්‍රමෙන් දැන් මේක බේරෙන්න එපා. ඒකෙන් ගැලවෙන පොටක් හොයන්න ඕන අපි. අනිවාර්යයෙන්. उदाहरण හරියටම කිව්වා මම තව රෝසන් තව එක පොඩි උදාහරණයක් කියන ඕකට මම අදාලා දැන් මම මේ ළඟදී මම තැන කියන්නේ ඇතුර අහුවෙන හින්දා එක්තරා පුද්ගලෙක් හොඳම ආදරණීය පුද්ගලෙක් අපි තුන් දෙනෙක් කතා කරගෙන ඉන්නකොට කිව්වා මේ දැන් හෙළවෙදකම ගැන කතා කරුවා ඔහු කිව්වා දැන් ඔබතුමා කියන්නේ හරියටම හෙළවෙදකම හරි වැදගත් මගේ මේ දත්තල ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ මං එක එක දේවල් කෙරුවා ඊට පස්සේ මට මගේ යාළුවෙක් දුන්න මේ අභ්‍යතක් දැන් ඒක පාවිච්චි කෙරුවා දැන් මට දත් විදෙන්නේ නැහැ හැබැයි මේ දත්වල කුඩු හැලෙනවා හැබැයි මම නම් යන්නේ නැහැ මේ දන්ත වෛද්‍යවරයෙක් ගාවට කියලා කිව්වා මං ඇහුවාට පිස්සුද කියලා ඒ කියන්නේ දැන් හෙළ දැන් ඔබ හිතන්නකෝ හෙළ වෙදකම ඇතුලේ මේ දත්වලට උත්තරයක් නැහැ අතීතයේ තිබුණත් දන්නේ නැහැ දැනට නැහැ ඒ කියන්නේ දැන් දතක් කැඩුණා කියන්නකෝ මගේ මේ දතක් කැඩුනොත් මේකට මේ මොහොතේ මොකක් හරි දත් මුල් දිය වෙන එකට උත්තරයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රිවෙන්ෂන් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ දත් මුල් ආරක්ෂා කරගන්න හෙළවෙදකම ආයුර්වේදයේ යම් දෙයක් තියෙන්න පුළුවන්. දතක් කැඩුනොත් ඒක හදන්න ක්‍රමයක් නෑ දැනට. ඒතර දැන් දතක් කැඩිලා තියෙනකොට ඒකට මොන හරි තීතියක් ඉන්න හොඳ නෑ. වහම දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනි. දැන් අපි හෙළවෙදකමයි බටහිර වෛද්‍ය විද්‍යාවයි කරට කර තියාගන්න ඕනි. දැන් මම පොඩ්ඩක් මහන්සි වුණාම වෙනිවල් ගැට බොනවා පස්පංගුව මම අනිවාර්යෙන් බොනවා මැටි හට්ටියක් තියෙනවා පස්පංගුව මට හරි ෆිට් බීපු ගමන් මං ගොඩ මට හරි මාර නිින්දක් යන උදේට හරි සනීපයක් දැනෙනවා මම සාමාන්‍ය මේ බෙහෙත් බොන්නෙම නැති තරම් බොන්නෙම නැහැ හැබැයි හිතන්නකෝ දැන් මගේ අතේ තුවාලයක් වුණොත් මම පාවිච්චි කරන්නේ බටහිර බෙහෙත් මගේ ලදින ෆස්ට් එයිඩ් බොක්ස් එකක් එතකොට මම දන්න මට පොඩි අදහසක් ඊගෙන තියෙනවා ඒතර මම පාවිච්චි කරන්නේ ඒකට එහෙම එකක් මම කියන්නේ ඒතකොට මම ගිහිල්ලා ගහක පොත්තක් ගෙනලා ගාන මට්ටමක නැහැ හේතුව තමයි අපිට දැනුම නැහැ එකක්. ඒ දැනුමනේ අපේ ආච්චි අම්මලාට තියෙන්නේ ඇති අභිහෙත් දැනුම අපිට ඒක නැහැ. ඉතින් එක්ස්පෙරිමන්ට් කරන්න හොඳ නැහැ. දැන් ඒකට මම කියන්නේ දැන් මගේ මේ කොඳු වැටපෙලි ප්‍රශ්නයක් ආව වැටෙන්න ගිහිල්ලා. ඔබට කියලා ඇති එක හෙළවෙදකමෙන් තමයි සනිපුනේ. හෙළවෙදකම. හැබැයි දැන් මම හිතන්නකෝ දැන් මේ මොහොතේ මට මොකක් හරි දෙයක් සිද්ධ වුණාම ඒකට උත්තරේ තියෙන බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නම් නෑ නෑ මං ඒක ගන්නෙ නෑ මම ගන්නෙ හෙළවෙදකම විතරයිකුත් මම මොඩෙක් වෙනවා මම මේකයි කියන්නේ එළඹි සිහියෙන් තමයි මේ සංවාදෙට ගොඩ වෙන්න ඕනි එළඹි සිහියෙන් හිට ගන්න ඕන අපි හරි එක්කුව කතාව කවුරු හරි ඒ කියන්නේ මම හිතන්නේ
ගොඩක් අර මම කලින් සඳහන් කරා වගේම ඒ කියන්නේ අපි හිර වෙන තැනක් සෝද ඒ කියන්නේ මම දන්නේ මොකක් කරේ යුතුවා කියලා හරිම මේ ධර්ම විදිහට ඔය වගේ තැන්වල අපි හිර වෙනවා සහ මම පුත්කලිකව දැකලා තියෙනවා කියන්නේ මමත් මේ අවස්ථාවර මුහුණ දීලා තියෙනවා සහ මම පුත්කලිකව දැකලා තියෙනවා එහෙම ඒ කියන්නේ මේ රාජ්‍ය වෙනුවෙන් රට වෙනුවෙන් ඉතා විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් අය අර මග එක එක තැන්වල හිර වෙලා ඉන්නවා හරියට හරි ඒක මම හිතන්නේ හරි ඒක හරි අවසනාවක් ඒ කියන්නේ ඉතරා නෙමෙයි කොහොමත් එක පැහැදිලි අවසනාවක් ඉතින් අර අපිට පුළුවන් නම් මේ සංවාදයේ ඒ වගේ පිරිසතර අතරටත් අරගෙන ගිහිල්ලා කොහොම හරි ඒ පිරිසත් මේ ඒ කියන්නේ ඒ වගේ ඉන්න පිරිස් පවා මේ අපි උත්සාහ කරන ඒ කාර්යභාරයට දායක කරගෙන මම හිතන්නේ ඊටම වටිනවා මේ අපේ රිෂිත සහෝදරයා මට කියන්න පුළුවන් අපිට තව කොච්චර වෙලාවක් මේ එකට අදාළව තියෙනවද කියලා අපිට තියෙනවා විනාඩි 3ක් විතර තව ඔය ඔය මම තා එකක් කියන ඔය කතාවට අදාළයක් අපේ ගම් ආපෝ අපි එමුද මේක කමන්න දෙපාවිත් දෙන්න ඉන්න හෙට නෑ සර් මම හිතන්නේ අවුලක් වෙන එකක් නෑ අපිට මම දැනට මම මේ විනාඩි මේක කියන්නම් දැනට ඒ කියන්නේ දැන් ගමේ කතාවක් තියෙන අපේ ගම්වල බහලත්තේ සමහර විට ඒ කියන්නේ වචන වැඩි ගණන් ගන්න එපා දැන් ගැමි වහරේ කතාව තියෙන්නේ ලෙඩා මලත් කමන්නේ බඩ සුද්ධ වෙලා ඒ කියන්නේ එක්තරා කවුරු හරි වෙද මහත්මයෙක් ඉඳලා තියෙන ටික මෝඩ පහේ වෙද මහත්මයෙක් ඔහුගේ ඔහුට ඕන බඩ සුද්ධ කරවන්න මොකක් හරි බෙහෙතක් දීලා कोमन नुगलपेन विलावकी लिडा मेरीरा हेबे बड शुद्ध वेल आगे इध विधमहत्य सत्ट वेला ना किसी प्रश्न अन्े मगे बेहद हरी इधन लिडाकिन अपीट लिडा बेरगा अपी अपी अन्े वगे मे अर मुनत्कोहमद मे धनु पद्धति गटगा तम अपी हुआ ओने का इतना अपी हदागा मंगिता अपट ओण मुखादी मम इताम के मम मंग मे बलापुर अंक जैव गोले जैव गोले सियलुम सत्व इकट जीवत्न महादवंत जैव पद्धति अक्तुलापी गोली परिमाण जैव गोले अंक एक अभी कोहमद जीवित आगने अपे जीवित कोहमद संवर्धने हदागण स्वभाव धर्म त्यक् घटे नतु अवमे एक अवम घटुम अक्यन कोहमद यथोट अभी कोहमद अनीक पोधु जीवित गतकरा पौलाक्तियन तमाय नमुत् अनेका समग कोहमद जीवित वेदागा कोहमद आदरणीय समाज खदागा नीतिगर को मिनसुन कोहमद विनयगर को मिनसुन कोहमद ओहमने अपे इन्नी पल्ले हेट इतोट दें जीवित होने तेन दिन वस विसन अतु अभी कोहमद कैम खाने मम कोहमद वस विसन अति खान देनी ओखरम साखच्छा इतोट जैव गोले तुल जीवित होगा तमें मम उत्साह इतोट एवेनु तमें सियलु धनु पद्धति हबागने अन्नी अभी वेन्नो न एक दें अभी मुखरी अभी पारपेन न मेहर මතුගම මුළු ගම්මානේ පුරාම වනාන්තරයේ වගා කරන්න පුළුවන් අපිට. අපි මෙහෙම කරලා දියන්න ඕනේ එකට. ඒ ක්‍රමවේදය මොකක් වුණත් ඒක වෙනම නම්. කවුරු හරි කියනවා මතුගම ඉන්න සියලුම දෙනාට වස විස නැති කෑම ලැබෙනවා මෙන්න මේ ක්‍රමයට. අපි වහාම යන්න ඕනේ එකට. මම කියන්නේ අපි අපේ උවමනාව මොකක්ද කියලා තීරණය කරන්න ඕනේ. කියන එක මම කියන්නේ මම යෝජනා කරන්න ඔබට. संबंधी